Dilum, Amunugama. Garu Sabhapathumani, Mama Satutu Enawa Mage Mitraya Radhakrishna Namathuma. Api denna ekata Palath Sabhave Deergha Kalayak Katayutu Karapu Aya Ethumage Kathawen Pasuwa Adahas Dakwimata Labima Saha Ethumage Adahas Ekka Adahas Dakwimata Labima Sambandha. Ada api noyekut warge kata api ada parlimentu tu lehu. Namut mama hitano ayebageng itam honda kata awak Radha Krishna matuma keruai kila me awasta. Pratamengma mega na vistara kiri me di api janawargi ka prasne agena kata karno. Janawargi ka prasne gena digging digat api kata karno honda neti unat meke arambe sah hetu. Gena api hoela balanda wasi. Hetu na tu api da visuduma koyan ben hetu api daraga. Hetu tamai obatuma epalat niyojane kerapu kene kheriye dhondra danno. ඒ වකවානුවේ මේ රටේ තිබිච්ච රජය මේ රටේ හිටපු නායකයා ත සුලුවට ඒ ඇතිවෙච්ච ප්‍රශ්නේ පාලනය කරන්න බැරි වුණා. ප්‍රභාකරන්ගේ වැඩසටහන සුලුවෙන් උතුරේ පටන් ගන්නකොට ඉස්සෙල්ලා මේතුමා වෙඩි තිබ්බේ දෙමළ දේශපාලක. සිංහල දේශපාලකනින්ට නෙමෙයි. ඒ හමුදා සොල්දාදුවන් 13 දෙනෙක් රැගත් ජීප් රථයට කැප්ටන් වාස් ගුණවර්ධන ජීප් රථයට ප්‍රහාරය එල්ල කරපුවාම ඒ මලකඳන් ටික බොරැල්ල කනත්තට ආපුවාම විරෝධය නැගුණේ ආණ්ඩුවට විරුද්ධව දෙමළ ජනතාවට විරුද්ධව නෙමෙයි. නමුත් ඒවා වැල්ලවත්ත පැත්තට හරවන්න ඒ කඩවලට ප්‍රහාර දෙන දවස්වල පොලිසිය වලට නිවාඩු දෙන්න ඊට පස්සේ දෙමළ ජනතාවගේ හදවත වගේ තිබිච්ච පුස්තකාල ගිනි තියන්න ඒ වකවානුවේ රජය අනුබලය දුන්නා. අනුබලයේ දීපු එකක ප්‍රතිපලයක් හැටියට උතුරේ ජනතාවගේ ගැලුම් කාර්යය බවට වේලු පිල්ලේ ප්‍රභාකරන් පත් වුණා. ඒක තමයි මේකේ ආරම්භය. අවුරුදු 30ක් හැමදාම කියනවා අවුරුදු 30ක ප්‍රශ්නයක් තිබුණා. අවුරුදු 30ක ප්‍රශ්නේ ඇති වුණේ එහෙමයි. අවුරුදු 30ේ ප්‍රශ්නේ කලින් ඉවර කරන්න අවස්ථාව ලැබුණා. විජේ විමලරත්නලා ජෙනරල් කොබ්බකඩුව මැතිතුමාල ඉවර කරන්න අවස්ථාව ලැබුණාම ආපහු පරිප්පු වලට බය වෙලා බෝම්බ වලට බය වුණා නම් කමක් නැහැ. පරිප්පු වලටයි බීලුණු වලටයි බය වෙලා ඒක නතර කරනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තව දීර්ඝ කාලයක් ඒ යුද්ධේ පැවතුණා. මහින්ද රාජපක්ෂ ධනාධිපතිතුමාට පුළුවන් වුණා ත්‍රස්තවාදීන් පරාජය කරන්න වෙන යුද්ධෙන් වෙන විදියකින් නැහැ. සිංහල ත්‍රස්තවාදීන් ජනතා විමුක්ති පෙරමුණේ ආපු වෙලේ ගායන්ත කරුණාතිලකේ මැතිතුමා ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය ඒක පාලනය කරුවේ තුවක්කුවෙන්. සොයි නොයෙකුත් වැරදි තියෙන්න පුළුවන්. නමුත් ත්‍රස්තවාදීව මර්ධනය කරන්න. මහින්ද රාජපක්ෂ ධනාධිපතිතුමාට පුළුවන් වුණා යුද්ධ නැති කරන්න. යුද්ධ තිබුණේ උතුරේ විතරක් නෙමෙයි සභාපතිතුමනි ඔබතුමා දන්නවා ඔබතුමාලා වගේම අපි දුක් විඳා මුළු රටේම බෝම්බ පිපුරුණා ඉදිරි ආරක්ෂක පෙරමුණ තිබුණා උතුරේ හැබැයි යුද්ධ තිබුණේ ලංකාවේ බස්වල කෝච්චිවල ගේට්ටු ඉස්කෝල ගේට්ටු ගාව පුපුරා මම පැහැදිලි කරන්න ඕනේ සභාපතිතුමනි සිංහල ජනතාව ජාතිවාදී නෑ ඇයි මම එහෙම කියන්නේ කැප්ටන් වාස් ගුණවර්ධනගේ ජීප් රථයට පහර දුන්නාට පස්සේ 83 අපි කළු ජූලිය කියන එක දෙමළ කඩවලට ගිනි තියලා එයාගේ බඩු කොල්ල කෑවට පස්සේ කිසිම දවසක දෙමළ ජනතාවට නැවත සිංහල ජනතාව පහර දුන්නේ නැහැ. ඒ පහර දුන්නේ නැති අවස්ථාවල බොහොම සංවේදී අවස්ථා තියෙනවා. මහනුවර සෙන්කඩගල පුරවලේ දරදා හාමුදුරන්ට බෝම්බ ගැහුවා. හැබැයි ඒ පළාතේ සිංහල ජනතාව පුල්ලෙයාර් කෝවිලට ගල් ගහන්න ගියේ නැහැ. දෙමළ කඩ ගිනි තිබ්බේ නැහැ. ශ්‍රීමා බෝධියේ සිල් ගත්ත සියලු දෙනාට ඇවිල්ලා වෙඩි තියලා මැරුවා. හැබැයි දෙමළ ජනතාවට ගහන්න සිංහල ජනතාව ඉදිරිපත් උනේ නැහැ. අලිමංකඩ වගේ ප්‍රදේශවල දහස් ගණන් සොල්දාදුවෝ මැරුණා. පොලිස් නිලධාරීන් 3-400 පේලියට තියලා වෙඩි තිබ්බා. ප්‍රේමදාස ජනාධිපතිතුමා මැරුවා. ගාමිණී සානායක මැතිතුමාලා මෙතුමාලගේ නායකයෙක් එයාව විනාශ කෙරුවා. හැබැයි මේ කිසිම අවස්ථාවක දෙමළ ජනතාවට හිරයරයක් කරන්න සිංහල ජනතාව ඉදිරිපත් උනේ නැහැ කියන කාරණේ අපි මතක තියා ගන්න ඕනේ. ඒ නිසා තමයි මම කියන්නේ මේ රටේ බහුතරයක් උනාට සිංහල ජනතාව ජාතිවාදී නැහැ. දෙමළ ජනතාවට දඬුවම් කළ යුතුයි කියන තැන නැහැ. ඒ ඇත්ත එක තරහක් වෛරයක් නැහැ. ඒ නිසා සිංහල ජනතාවට දෙමළ ජනතාවට දෙන්න බැරි කිසිම දෙයක් නැහැ. ඕනෙම දෙයක් සිංහල ජනතාව දෙමළ ජනතාවට දෙන්න ලෑසි හැබැයි සියලු දෙනාටම සමානව තිබිය යුතුයි. සිංහල ජනතාවට නැති දේවල් කොහොමද දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්න අපි කතා කරනවා දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා කියලා මම නම් දන්නේ නැහැ වෙනම තියෙන ප්‍රශ්නේ මොකක්ද මොකද හැමෝටම අපි රාධාකෘෂ්ණන් මැතිතුමා ඉන්නවා වතුකරයායට තියෙන ප්‍රශ්න සිංහලයටත් තියෙනවා දෙමළයටත් විශේෂිත වූ ප්‍රශ්න තියෙනවා
උතුරේ අයට තියෙන ඉස්කෝල නැහැ ඉස්පිරිතා දැන් නුවර ඉස්පිරිතාට යන්නකෝ සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා කට නැහැ ඇඳක් නැහැ නේ ලෙඩෙක් ගියා දී දෙමළ මිනිහ ගියත් නැහැ සිංහල මිනිහ ගියත් නැහැ කවුරුත් නැහැ බෙහෙත් නැහැ පාරට ගියාම බස් එක නැහැ මේ සියලු දෙනාටම තියෙන ප්‍රශ්න ඉස්කෝලේට ගියාම ගුරුවරු නැහැ එසා මේ රටේ තියෙන ප්‍රශ්න සියලු දෙනාටම පොදුයි අපිට බෙදා ගන්න බැරි දෙයක් මේක ඇත්තේ නැහැ එහෙමනම් මේ මේකට විරුද්ධව මේකට විරුද්ධව ඇයි මහානායක හාමුදුරුවෝ හඬ නගන්නේ ඇයි විද්වත්තු හඬ නගන්නේ මේකේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේකේ ප්‍රශ්නේ අපේ රාධාකෘෂ්ණන් මහත්මයා කිව්වා වගේ 13 වෙනි සංශෝධනය ගినాවේ ජන වර්ගයේ ප්‍රශ්නයට විසඳුමක් ඇටියෙ ජනතාවගේ සමහර ප්‍රශ්න විසඳුණා පළාත් සභාවල අපි හිටියා අපි දේශපාලනය ආරම්භ කරුවා එතනින් හැබැයි ප්‍රභාකරන් සටන නතර කරුවා යුද්ධේ වරුණාද එතනින් යුද්ධේ වරුණේ නැහැ 2009 වෙනකන් යුද්ධය ඇදලා ගියා තුවක්කුවෙම පරාජයක. ඒ වගේම තමයි ඔබතුමා කිව්ව වගේ ඩයස්පෝරාව ආයෝජනය කරන එක හොඳයි අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ අය සංවර්ධනයට දායක වෙන එක හොඳයි අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබතුමා දන්නවා දැනට ඩයස්පෝරාවගේ ෂැඩෝ කැබිනට් එක පත් කළා තියෙනවා. ඒ අයගේ නායකයෝ පත් කළා තියෙනවා. ඊලාම් රාජ්‍ය නායකයා දැන් පත් කරලා ඉන්නවා. භූමිය නැති වුණාට හොල්මන් හැටියට මේවා පවතී. එතකොට ඒ අය ඊලාම් සිහිනේ පැත්තකින් තියලා නැහැ. කවදා හෝ මේක සැබෑ කරගැනීමේ සිහිනයක් එයා ඇය තියෙනවා පාවිච්චි කරන්න LTT දජ පාවිච්චි කරන්න ඊලාම් සිටියම ඊලාම් සිටියමේ තියෙන්නේ උතුරයි නැගෙනහිරයි එතකොට මෙහෙම දේවල් තියෙද්දි මේකට ඇතුළත් කරපුවාම තියෙන දේශ සීමාව ඉවත් කළා දේශ සීමාව ජාති අන්තර නීතියට අනුව හැදිය යුතුයි කියලා ඊගාවට අඩු කරනවා මේකේ තියෙනවා පරණ ව්‍යවස්ථාවේ වෙනම රාජ්‍ය අභිහි කරන්න උත්සාහ කෙරුවෝ අවුරුදු 6ක් හිරේ දාන්න මන්ත්‍රීවරයෙක් නම් ධූරේ නැති වෙනවා පරණ ව්‍යවස්ථාවන් ඒක ඉවත් කරනවා වෙනම රාජ්‍ය අභිහි නොකළ යුතුයි කියලා තියෙනවා නමුත් කෙරුවොත් වෙන දේ නැහැ දඩුව මඩු කරන මේක ගැන සැක හිතෙන්නේ නැද්ද මහානායක හාමුදුරන්ට නෙමෙයි ඕනේ මහාමුදුරුවන්ට ඊගාවට ඊලාම් සිටියමේ තියෙනවා උතුරයි නැගෙනහිර මේක සඳහන් කරනවා පළාත් දෙකක් එකතු වෙන්න දෙන්න හොඳ නැහැ පළාත් දෙකක් එකතු වෙන්න තියෙන අයිතිය නැති කරන්න ඕනේ හැබැයි උතුරයි නැගෙනහිරයි විතරක් එක පළාතක් හැටියට අපි සලකන්නේ එතකොට මේක ගැන සැක හිතෙන්නේ නැද්ද විවස්ථා දැන් තියෙන අධිකරණ හැටියට පළාත් සභාවෙන් උත් අපි යවනවා සුප්‍රීම උසාවියට පාර්ලිමේන්තුවේවත් අපි යවනවා සුප්‍රීම උසාවියට හැබැයි මේකේ සඳහන් කරනවා විවස්ථා අධිකරණයක් පිහිටුවන්න. ඇයි ලංකාවේ අධිකරණ විශ්වාස නැද්ද ප්‍රධාන සුප්‍රීම උසාවිය විශ්වාස නැද්ද? දෙමළ විනිසුරුවරු හිටියේ නැද්ද අපි දැක්ක යාපනයේ සිද්ධිය? ඒ විනිසුරුතුමා බේරාගත්තේ සිංහල පොලිස් නිලධාරියෙක්. එතුමා දුක් වෙච්ච හැටි අපි දැක්කා. මේ හදන්නේ ජාතිය එකතු කරන්න නෙමෙයි බෙදන්නේ. මේකෙන් එකතු වෙන්නේ නැහැ. මේක එකතු වෙච්ච දේ තව දුරටත් බෙදෙනවා කියන කාරණේ අපි විවස්ථා අධිකරණයක් හදන්න. ඒකට විනිසුරුවරු නොවන අය ඒක නඩු හාන්න පත් කරන්න. මෙහෙම කරන්න ගියාම මේ රටේ සංහිඳියාව මම අහන්න කැමති ඔබතුමාගෙන් සංහිඳියාව ඇති කරන්න පුළුවන් බෙදලාද එකට කරලා. මම නම් හිතන්නේ නැහැ බෙදලා සංහිඳියාව ඇති කරන්න පුළුවන් කියලා. එකතු වීමෙන් උයි සංහිඳියාව ඇති කරන්න පුළුවන්. එසම් දකුණු අප්‍රිකා සමගාමී ලයිස්තුව ඉදිරිපත් උනේ රජයට සහ පළාත් සභාවට කියන දෙකටම මැදිහත් වෙන්න පුළුවන් කාරණා සම්බන්ධයෙන් උදාහරණෙන් ඔබතුමා දන්නවා සෞඛ්‍ය අධ්‍යාපනය මේ වගේ දේවල් තියෙනවා සමගාමී ලයිස්තුව ඉවත් කිරීමෙන් මොකද ඒ පළාතේ ඉන්න මහ ඇමතිවරයාට හරි ආණ්ඩුවට හරි ලැබෙන වරප්‍රසාද පාර්ලිමේන්තුවෙන් නැත්තම් රේකී අමාත්‍යංශයෙන් දොස්තරලා එවන්න මැදිහත් වුණාම මොකද තියෙන ප්‍රශ්නේ නෑ මේක යට තියෙනවා උතුරු නැගෙනහිර පළාත්වල සුළුතර සිංහල ජාතික ඒසා ඒ අයගේ පැතිවල ඉස්පිරිතාල වලට දොස්තරලා ටික නැති කරපුවාම වතුර ටික නැති කරපුවාම පාර ටික හදන එක නවත්තපුවාම පාසල් වලට ගුරුවරු දාන එක නතර කරපුවාම ගහලා වෙඩි තියන්න ඕනේ නැහැ ඒ පළාත දාලා අතහැරලා යන්න වෙනවා මේ සැලසුම් මේක ඇතුලේ තියෙන නිසා තමයි මහානායක මාහිමි පාරන් වහන්සේලා මේකට විරුද්ධ නැත්නම් වෙන හේතුවක් නැහැ මේක ඇතුලේ මේ සැලසුම් තියෙන නිසා තමයි අපි අද මේකට විරුද්ධව කතා කරන්නේ විවස්ථාවක් අලුතෙන් හැදෙනවට අපි විරුද්ධ නැහැ දෙමළ ජනතාවට දෙන්න පුළුවන් ඕඩෙම දෙයක් අපිට තියෙන දෙයක් දෙන එක පිළිබඳ අපේ කිසිම විරෝධතාවයක් නැහැ. නමුත් මේ මැතිවරණය නිසා සමහරක් විර වෙච්ච පොරොන්දුද දන්නේ නැහැ. අපි මේවා පහුගිය කාලේ මැතිවරණ දිනන්න එහෙම වුණත් කමක් නැහැ. එහෙම දේවල් වෙනවා. ඉදිරි මැතිවරණයේ දිනන්න මේවා කරන්න කියන එක අපි දන්නේ නැහැ. එහෙම දේවලුත් මීට කලින් වෙලා තියෙනවා. දැන් බලන්නකෝ ජනාධිපති ක්‍රමය. එක්සත් ජාතික පක්ෂය කියනවා මට තේරිච්ච විදිහට නම් ජනාධිපතිතුමා කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ඉසක් කරන්න ඕනේ. ඇයි මේ කරන්න ඕනේ කියලා කියන්නේ? රටට තියෙන ආදරයට කියලා අපිට හිතෙන්නේ නෑ මුතුමා අපිට පේන විදියට අගමැතිතුමාට බලය ගන්න ජනාධිපතිතුමාගෙන් අයින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම කියනවා නෑ එහෙම කිව්වට බෑ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන්න ඕනේ කියලා. තියෙන්න ඕනේ කියලා කියන්නේ රට ගැන හිතලා නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අතේ බලයේ තියාගෙන. එවනම් අපිටත් කියන්න පුළුවන් නේ පරණ ව්‍යවස්ථාව අනුව අලුත් ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂ මහත්තයාට ආයේ ජනාධිපති වෙන්න බෑ. ඒ නිසා මේක අයින් කරන්න. එතුමාම අපිට අගමැති කරගන්න පුළුවන්. අපි එහෙම කියන්නේ නෑ. මොකද කවුද ජනාධිපති වෙන්නේ කවුද අගමැති වෙන්නේ කියන එක පිළිබඳ නෙමෙයි රටේ ඉදිරි පැවැත්ම පිළිබඳවයි අපි තීන්දුව తీරන ගත යුතු. අද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරන් බැලුවොත් 2015 ඔබතුමාලා බෙදපු ඔබතුමාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ කරුණු ගොඩක් තියෙනවා. ඒ වෙපක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රතිපත්ති ප්‍රකාශවලත් එහෙම දේවල් සඳහන් වෙනවා. අද මේ ලිය කියවිල්ලට ජනතාවගේ විරෝධය එල්ල වෙලා තියෙන්නේ. මහානායක ස්වාමින් වහන්සේලාගේ විරෝධය එල්ල වෙලා තියෙන්නේ. අපේ විරෝධය එල්ල වෙලා තියෙන්නේ අලුත් විවස්ථාවක් සැකසීම පිළිබඳව නෙමෙයි. අලුත් විවස්ථාවේ අන්තර්ගතය පිළිබඳව. මොකද අපි දන්නවා කාටවත් චෝදනා කරනවා නෙමෙයි. TNA එකට චෝදනා කරනවා නෙමෙයි. ඩයස්පෝරාව හෝ වෙනත් සංවිධානයක් හෝ LTT එක හරි කමක් නැහැ. හොඳ විදිහට ඇවිල්ලා මේකට දායක වෙනවා නම් ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට කනගාටුවෙන් උනත් කියන්න වෙනවා තවමත් ඒ සැලසුම් එලෙසින්ම ක්‍රියාත්මක 13 දුන්නට පස්සේ ප්‍රභාකරන් යුද්ධ නතර කෙරුවේ නැහැ වගේම මේක හදවුවට පස්සෙත් ඩයස්පෝරාව සහ බෙදුම් වාදීන් හැම එකෙම ඉන්නවනේ සිංහල අයත් ඉන්නවා දෙමළ අයත් ඉන්නවා මුස්ලිම් අයත්. හැබැයි බෙදුම් වාදීන්ගේ මේ සටන මේක අපි කරලා දුන්නත් නතර කරන්නේ නැහැ. හැබැයි අපිට කනගාටුවට තියෙන කාරණේ තමයි බෙදුම් වාදීන්ගේ සටන සඳහා අවශ්‍ය අවියායම් රටේ ප්‍රධාන ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේ අපි දන්නවා අමතුමත් කියයි සිරු දරා කිව්වා මේක ව්‍යවස්ථාව නෙමෙයි. හැබැයි අපි කතා කරන්නේ මේක ඇසුරෙන්නේ ව්‍යවස්ථාව හැදෙන්නේ. මේක ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේක ඇසුරෙන් ව්‍යවස්ථාව හැදෙනවා නම් මේවා ඉවත් වෙනවා නම් තියෙන ඒවා ගැන අපි කතා කරමු. මේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේවා ඇතුළත් වෙනවා නම් මේ තව ප්‍රශ්නයකට රාධාකෘෂ්ණන් මහත්තයා කිව්වා අපි යුද්ධයක් ඇති නොවෙන්නයි වැඩ කරන්නේ. ඇති වෙන්න නෙමෙයි. මේක හරියට මට පේන්නේ මේක දාපු දවස් ඉඳන් ඉතාලි ඉක්මනට යුද්ධයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. අපි අමතක කරන්න ඕනේ නැහැ අවුරුදු 30ක් යුද්ධයක් තිබිච්ච රටේ අද නායකයෝ ඉන්නවා ලීඩර්ස්ලා ඉන්න ඕන තරම්. කාඩර්ස්ලා ඉන්නවා පුහුණු වෙච්ච අපි පුහුණුව තියෙන තරුණයෝ ඉන්නවා. අවි ආයුධ හමුදාවෙන් හොයාගෙන නැහැ ওই තිබිච්ච ඒවා හැමතැනම. අවි ආයුධ දැන් තවමත් හම්බ වෙනවා ලින් වලින් අරගෙන මේන්දි. ඒසා කාඩර්ස්ලා ඉන්නවා ලීඩර්ස්ලා තියෙනවා අවි ආයුධ තියෙනවා. මේ සියලු දේ එකට කරන්න යන්නේ බොහොම සුළු මොහොතයි. ඒවට අපි ආවරණය සැපයවුවොත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා නැවතත් තව අවුරුදු 30ක් නෙමෙයි තව අවුරුදු 100ක විතර යුද්ධ කරයි අපි මුල පුරන්නේ කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ. ඒ නිසා මේක රට විනාශ වෙනවට අපි අකමැති නම් මේ ලේඛනේ නිවැරදි විය යුතු. සිංහල ජනතාවට තියෙන සියලුම දේ අපි ජන දෙමළ ජනතාවට දිය යුතු. සිංහල ජනතාවට තියෙන ප්‍රශ්නමයි දෙමළ ජනතාවට තියෙන්නේ. ඒව ලබා දීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ කියන කාරණේ මතු කරන ගමම් විශේෂයෙන් අපිට පේනවා රජයේ පාර්ශවයේ හැටියටත් මේකට එකඟතාවයක් නැතුව මොකද්ද අපි මේ කතා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය එකක්, එක්සත් ජාතික පක්ෂයේ මතය එකක්. එතකොට ආණ්ඩුවටම මේක ගැන එක තීරණයකට ඇවිල්ලා මේක ඉදිරිපත් කරන්න බැරි නම් මේක සර්වපාක්ෂික සමුළුව නෙමෙයි මොන සමුළුව තිබ්බත් ඒකට වැඩක් වෙන්නේ නැහැ කියන කාරණේ සඳහන් කරමි. අපේ අර මන්තුමා සඳහන් කෙරුවා දකුණු අප්‍රිකාවේ විවස්ථාව සම්බන්ධව ඒක මේකේ තියෙනවා. ඔබතුමාලා ඒක අරගෙන බලන්න ඒකේ පළාත් සභා ලයිස්තුවේ තියෙන්නේ මොන අපේක හොඳයි. පළාත් සභා ලයිස්තුවේ පමණක් තියෙන්නේ බොහොම සුළු දේවල් කියන. වැඩිපුර විශේෂයන් තියෙන්නේ සමගාමී ලයිස්තුවේ දෙගොල්ලොටම මැදිහත් විය හැකි ඒව අනුව. ඒසා අපි ආදර්ශයට ගන්නේ දකුණු අප්‍රිකාවේ විවස්ථාව නම් ඒකේ බහුතරයක් විශේෂයන් තියෙන්නේ සමගාමී ලයිස්තුවේ. තනි ලයිස්තුවේ තියෙන විශේෂයන් පොඩ්ඩයි. එනිසා අපි ඉල්ලීමක් කරනවා අපි ව්‍යවස්ථාවක් හදනවට මේක නම් මගේ ඒක අපි ව්‍යවස්ථාවක් හදනවට අපි කවුරුත් විරුද්ධ නැහැ මං හිතන්නේ. හැබැයි ඒක රටට හොදක් වෙන ව්‍යවස්ථාවක් වෙනවා නම් අපි උනත් ඔබතුමාලට සහාය දෙන්න සූදානම්. නමුත් මේ කෙටුම්පත මේ සමා වෙන මේ වාර්තාව අනුව මේ කියන ප්‍රධාන කාරණා අනුව මේ ප්‍රභාකරන්ගේ පරණ සිටියමට නැත්නම් ඩයස්පෝරාවේ ඒ සිටියමට පසුතලය නම් මේ සකස් කරන්නේ මේක අපි පාර්ලිමේන්තුව ඇතුළෙදිත් එළියදිත් පරද්දන්න කරන්න අවශ්‍ය සියලු දේ කරන්න වෙනවා කියන කාරණේ මතක් කරමින් කාලය ලබා දීම සම්බන්ධව ඔබතුමාට මගේ ස්තුතිය පද කරමින් අවසන් කරනවා. Please move the adjournment honorable government chief. ගරු සභාපතිතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මීළඟ රැස්වීම 2017 නොවැම්බර් මාස 8 වෙනි බදාදා පූර්ව භාග 10 තෙක් කල් තබනු ලැබේ. Order please, I adjourn the assembly till 10
AM on 8th November 2017.